ඔබ සියලු දෙනාට සුභ සැන්දෑවක් වේවා. අපි නෙහෙමයා පොත දක්වා අපි කියවලා ඉගෙන ගත්තා. අද අපි එස්ස පොතෙන් පටන් ගන්න යන්නේ. අපි යාඥා කරලා ආරම්භ කරමු. සර්වබලධාරී දෙවිපියාණන් වහන්ස, ඔබ වහන්සේගේ ජීවමය වචනය තේරුම් ගන්නටා තේරුම් කර දෙන්නත්, අද ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න. ස්වාමිනී, මේ පරණ ගිවිසුම මේ සමීක්ෂණය කරන වෙලාවේදී අපි ගැඹුරට පාඩම් කරේ නැතුණත් එක එක පොතේ අඩංගු දේ කුමක්දයි කියලා දැනගන්න දල වශයෙන් ඔබ වහන්සේ අපිට උපකාර කරන්න. නමුත් ස්වාමිනී, ඔබ වහන්සේගේ ප්‍රඥාවත් ඥානයත් අපිට දෙන්න, අහගෙන ඉන්න අයටත් මටත් මේ ජැකීවත් ඔබ වහන්සේට බාර කරනවා. මේ සියලු බාධක ඔබ වහන්සේගේ නාමයෙන් අපි දුරු කරන අතර ස්වාමිනී, ඔබ වහන්සේගේ ලේවලට අපි සියල්ල බාර වෙමින් මේ වචනය ඔබ වහන්සේ බොහෝ දෙනාගේ ජීවිත වෙනස් කරන සැලැස්සුව මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන්. අපි කිව්වා අපි ගියේ සතියේ නෙහෙමයා පොතෙන් අවසන් කරා. අද අපි එස්ත පොත දිහා බලන්න යනවා. මම කිව්වා මේ නෙහෙමයාගේ කාලේ නෙගබොත් නිසා රජුරෝ යුදෙව්වන් වහලුන් බවට අල්ලගෙන ඒ බැබලෝනියට ගෙනාවා. ඊට පස්සේ ආව රජ සයිරස් කියනව රජුරෝ නිදහස දුන්නා ආපහු යුදෙව්වන්ට තමන්ගේ රටට යන්න. නමුත් සමහර අය පර්ෂියාවේ කියන ඒ රටේ නැවතර වුණා. ඒ නැතර වුණා වූ යුදෙව්වන්ගේ කතාවක් තමයි මේ එස්ස පොතෙන් අපිට පටන් ගන්නෙ. හරි, අනික මේ එස්ස පොත අපිට සම කරන්න පුළුවන් අලුත් ගිවිසුමේ රෝම පොතේ 8 පරිච්ඡේදයේ 28 පදයට. මොකද එතන කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයට සියල්ල එකට යහපතට ක්‍රියා කරනවා. ඒ සංකල්පය තමයි මේ එස්ත පොතේ තියෙන්නේ. මොකද එස්ත පොත ඉතා වැදගත් පොතක්. මොකද මේ කතා මේ සිදුවීම සිද්ධ වෙන්නේ එස්රා, අපි කිව්වා ලියන්න පූජකවරයා, එයාගේ පොතේ 6 සහ 7 පරිච්ඡේදයේ අතර තුල කාර්යයේදී තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. හරි, ඒක මතක තියාගන්න. එකයි, එකෙන් එකට මේ පොත් සම්බන්ධ වෙනවා. අපිට බයිබලයේ එහෙන් මෙහෙන් ගන්න බෑ, ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන නිසා අපි මේ කතා පසුබිම ඒක තමයි. දැන් මේ අපි දකින මේ පොතේ විශේෂ කාරණාවක් තියෙනවා. එස්ත පොතේ කිසිම තැනක දෙවියන් වහන්සේ යන වචනය නැත්නම් දෙවියන් වහන්සේගේ නාමය කිසිම තැනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විචාරකයන් කියනවා මේ පොතේ ආත්මික භාවයක් නැහැ කියලා, නැත්නම් අඩුයි කියලා. මොකද අර දෙවියන් වහන්සේ කියන නාමය කියවෙන්නේ නැති නිසා. නමුත් මේ කර්තෘ දිහා බැලුවාම ඔව් පෙන්වා දෙන්නේ මේ පොත පුරාම, මේ සමස්ත පොත පුරාම දෙවියන් වහන්සේගේ සර්වබලධාරීත්වය සහ දෙවියන් වහන්සේගේ පාලනය ඍජුවම දෙවියන් වහන්සේගේ බලය යටතේ ඇති බව. ඒක අපි දකිනවා මේ එස්ත පොතේ 4 පරිච්ඡේදයේ 12 පදේ ඉඳලා අපි 16 පදය දක්වා කරා. එස්තගේ වචනය මෝදකායට දන්වන ලදේ විට මෝදකායි එස්තට උත්තර දෙමින් රජගෙදර ඉන්න නිසා සියලු යුදවරුන්ගෙන් නුඹ පමණක් ගැලවෙන්නේ සිතා නොගෙන ඉන්න. මක් නිසාද මේ ප්‍රස්තාවයේදී නුඹ නිස්සබ්ද සිටියොත් වෙන තැනකින් යුදවරුන් නිදහසත් ගැලවීමත් ලැබෙනවා ඇත. නමුත් නුඹේ සහ නුඹ පියාගේ වංශය නැති වෙන්නේ නුඹ රාජ්‍යයට පැමිණි මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේදයි කියා දන්නේ කවුද නියම කළේ? එකට යහපතට ක්‍රියා කරනවා කියලා කියන්නේ මේ එස්ස කියන රජින මෙතනට පත් කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ විසින් කියලා අපි මේ බලාගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේ මුළු දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ බලය මේ එස්ත පොතේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ කියන නාමය, මම නැවත කියනවා, ඒක දෙවියන් වහන්සේ කියන නාමය ඒක විශේෂයෙන් සඳහන් වුනේ නැතුණාට. ඒක තමයි මේ එස්ත පොතේ තියෙන වැදගත්කම. අනික මේකේ මේ කතුරු ගැන නිශ්චිතයක් නැහැ කවුද කියලා හරියට කියන්න බෑ. නමුත් පර්ෂියානු චාරිත්‍ර වාරිත්‍ර හොඳට දන්න කෙනෙක් තමයි මේක ලියලා තියෙන්නේ. මොකද මේ ඒ දවස්වල පර්ෂියාවේ අහේශ්වරස් කියන රජුරුව තමයි පාලනය කරේ. ඒ ක්‍රිස්තු පූර්ව 484 ඉඳලා 464 වෙනකම්. ඒ
ඔහු විසින් අපි එස්ස පොත කියවනකොට එකත මගේ හැමිලිම කියවන්න කියලා නික අහගෙන තමයි කියනට අපි දකිනවා ඔහු මහත් මංගල්ලයක් පවත්වන ලැබවා තුන් ඔහුගේ තුන්වැනි වසරදී. ඕ රජකමට පත්වෙලා ඔ තුන්වැනි වසරදී මංගල්ලයක් සාධයක් නැත්තම් ප්‍රීති සම්භාෂණයක් පැවත්තුවා. එක අපි දකිනවා පළවෙනි පරිච්චේදේ තුන්වැනි පදේ. හරි, මේ දවස්වලදී තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පර්ෂියාවේ සම මෙහි දියාවේ සේදාපතින්ද රටවල උත්තුමයන්ද අධිපති ඉදිරිය මංගල කෑමක් දුන්නේය. ගැන අපි අද කියනා වගේ එක පාටි එකක් නැත්තම් රිසෙප්ෂන් එකක් දීලා තියෙනවා මේ රජුරුව මේ එයාගේ අවට ඉන්න ඔක්කොලට අඬ ගහලා. නමුත් ඔහුට මේ ඒක උනේ මේ ක්‍රිස්තු පූර්ව 473 වගේ කාලයේදී තමයි. එක අපි තුන්වෙනි පරිච්ඡේදය හත්වෙනි පරිච්ඡේදය ඉඳලා 12 පදයේ දකිනවා මේ ආස්ත රජුගේ කාලය ක්‍රිස්තු පූර්ව 400ට පෙර ලියවි ඇති කියලා තමයි බයිබල් විසාරකයන් මේ සඳහන් කරන්නේ. මෙතන මේ 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 එස්ස පොතේ අරමුණ තමයි දෙවියන් වහන්සේ ගිවිසුම් රක්ෂා කරන දෙවියන් වහන්සේ බව පෙන්වා දෙමින් අර මේ මේ යටත් විජිතයෙන් හිටිය යුදෙව්වන්ගේ පැමිණීම ධෛර්යමත් කරා. නැවත ඊශ්‍රායල් දෙතට පැමිණීම ධෛර්යමත් කරා. මේකේ අනික් ප්‍රධාන කාර්යය තමයි පූරීම් කියලා මංගල්‍යයක ආරම්භයක්. ඒක මම විස්තර කරන්නම් මේ කතන්දරේ මේ මේක කියාවගෙන යනකොට. දැන් මේ අයශ්වර් මංකව අයශ්වර් රජුරෝ ප්‍රිය සම්භාෂණයක් පැවත්වුවා කියලා ඒක ගැන සඳහන් වෙනවා පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා දෙවෙනි පරිච්ඡේදය දක්වා. හොඳයි, දැන් මේ රජු සූසන් කියන මාලිගාවේ මේ ප්‍රීති මංගල්‍ය පවත්වන අවස්ථාවේදී ඔහු මුද්‍රිකපාණයෙන් මත් වෙලා ඔහුට අවශ්‍ය වුණා ඔහුගේ බිරිඳ. ඒ දවස්වල හිටිය රජන තමයි වස්ති කියනව බිසව. ඒ බිසව හරි අලංකාරයි රූමත්. ඔහුට අවශ්‍ය වුණා ඒක විස්තර කරලා දෙන්නේ නැහැ. ඇගේ රූප ස්වභාවය ඇය කොයිතරම් පියකරුද ඇගේ ඇව ඕ ඒ අනික් ඔහුගේ මේ මිතුරු මිතරයන් ඉදිරියේ ඔහුට පෙන්නන්න ඕන වුණා. ඉතින් ඒකදී මේ වස්සි කියන රජින බිසව කෝප වෙලා ඒකට කැමතුනේ නෑ. එයා කිව්ව මම මේක කරන්නේ නෑ. ඒ නිසා ඔහු මොකද කරේ, ඒ වස්සි කියන බිසව රජන ඒ රාජකය භාවයෙන් අයින් කරා. එතකොට තමයි මේ එස්ත කියන්නා වූ ඒ ස්තැනත්තිය නැත්තන් ඒ අලුත් බිෂව රජන බවට පත් වුණේ. ඇයට හිටිය ඇ යුදවක්, හරි, ඇද යුද ජාතික ස්ත්‍රියක්. වස්ස ගැන මම දන්නේ නෑ කියලා නෑ බයිබලේ. නමුත් මේ එස්ස කියන තැනැත්තිය යුදෙව්වයක්. ඇයට හිටිය ඔහුගේ මාමණ්ඩි මේ මෝදකායි. මේ මෝදකායි කියන තැනැත්තා ඒ උස මේ රාජමාලිගාවේ නිලයක් දරපු කෙනෙක්. ඔහු දවසක් මේ අහේස්වරොස් රජුරුවන්ව මරන්න යම් අය සැලසුම් කරනකොට ඔහුට මේක ආරංචි වෙලා ඔහුට ඒක ඔහු රජුට දැන්නවා. හරි, රජුට දාලා රජුගේ ජීවිතය මේ එකෙන් බේරාගත්තා. නමුත් මෙතන හිටියා හර්මන් කියනව තැනැත්තෙක්. ඔහු රජුරුවන්ගේ දෙවෙනියා වගේ හිටියේ. ඔහුට මේ මෝදකායි කියන තැනැත්තා එච්චර ගරුසරු දැක්කුවේ නැහැ. ඉතින් මේ හර්මන්ට දැන් ඒක අපි දන්නා මේ හර්මන්ට අවශ්‍ය වුණා. හර්මන් එනකොට මේ මෝදකායි නැගිටලා ඔළුව නමලා ආචාරශීලිව ඔහුට ගරු කරන්න. නමුත් මෝදකායි එක කරේ නැහැ. ඒ නිසා මොකද මේ හර්මන් කරේ, ඔහු යුදෙව්වන්ට විරුද්ධව මේ යුදෙව්වන් සමූහ ඝාතනය කරන පිණිස ඔහු සැලැස්මක් හැදුවා. ඒ එස්සපොතේ කියවන යන්නේ ඔක්කොම තියෙනවා. ඒ හදාගෙන යනකොට දෙවෙනි පරිච්ඡේදය වගේ දෙවෙනි තුන්වෙනි මේක මෝදකායිට ආරංචි වුණා. ඔහු ඒතරතරක් නෙමෙයි මෝදකායිව එල්ලන්න
ඔහු ප්‍රසිද්ධ ස්ථානයක එල්ලුම් ගහකොත් හැදුවා. ඔට ඕන වුණා මේ යුද උදාසය සම්පූර්ණයෙන්ම විනාශලවන්න. ඒක තමයි මම තුන්වෙනි හතරවෙනි පරිච්ඡේදයේ මම කියුවේ. මෝදකයි ඇවිල්ලා එස්තර් බිෂොප්ට කියනවා, ඔබ පමණක් ගැලවෙන්න එපා රාජමාලිගාවෙ ඉඳලා, ඔබගේ අනික් පියවරුන්ගේ ඒ ඒ ඒ සංහතිය සංහතිය ගැන කල්පනා කරන්න. ඒ නිසා වෙන්න ඇති දෙවියන් වහන්සේ ඔබ මේ වගේ අවස්ථාවක මේ බිසව කරලා පත් කරලා තියෙන්නේ කියලා. එතකොට මේ මෝදකායිට මේ එස්ත කිව්වා, මට රජුරු ඉදිරිය යන්න බෑ, රජුරු අඬ ගහන්න නැත්තම්. එහෙම තමයි ඉස්සර තිබුණු නීතිය. හිතන හිතනලාට රජුරු ඉදිරිය යන්න බෑ. නමුත් මම යන්නම්, මට ඔහුගේ ප්‍රශංසාව ලැබුණොත් එහෙමයි, නැත්තම් මගේ මරණය. ඒ දෙකෙන් ඕන එකක් මට කමක් නැහැ කියලා එස්ත බිසව ගියා රජු ඉදිරියේ. මම රජුද මේ වෙලාවේ හරිම එස්තව හරි ප්‍රියමනාප තිබුණ හිටිය කෙනෙක්. ඒ නිසා රජුරු හැව මොනවද ඔබට ඕනේ කියලා. එතකොට එස්ත කියනවා, අපි දකින්න තුන්වෙනි පරිච්ඡේදයේ ඉඳලා හත්වෙනි පරිච්ඡේදය දක්වා එස්ත රාත්‍රිය කෑමක් මේ ලෑස්සි කරලා කිව්වා රජුරුවන්ට එන්න කියලා. රජුරු ඒකට සතුටු වුණාම එස්ස කිව්වා, රජුරුවන් විතරක් තනියෙන් එන්න එපා, මේ හර්මන් කියන තැනත්තවත් එක්කන් එන්න කියලා, ඔහුගේ දෙවෙනියා. ඉතින් මේක පළවෙනි දාත්තිය ආවා. ඉතින් රජුරුව හැව මොනවද ඔයාට ඕනේ, බිසවට ඕනේ ඕන දෙයක් කරන්නම් කියලා. බිසව මොකුත් කිව්වේ නැහැ. දෙවෙනි රාත්‍රියේ මේ ආවහම බිසව, ඒ කියන්නේ එස්ත, විස්තර කරලා කිව්වා රජුරවන්ට, මෙහෙම මගේ මුළු ජාතියම විනාශ කරන්න සැලැස්මක් යනවා. මොකද ඒ කාලේ වෙනකොට මේ හර්මන් කියන තැනත්තා රජුරවන් ඉදිරියට ගිහිල්ලා යුදෙව්වන් විනාශ කරන්න ලිපියක් ලබාගෙන තිබුණා. ඒක රජුරවන්ගේ මුද්දේ ඒ සීල් එක දාලා මුද්‍රා කරලා තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් රජුරෝ යමක් කිව්වහම ඒක වෙනස් කරන්න බෑ. හරි, වෙනස් කරන්න බෑ. නමුත් මේක දැන් මෝදකායි එස්තට කියලා තිබුණු නිසා බිසවට, බිසව මේක ගැන රජුරෝන්ට කිව්වා. හැබැයි නම සඳහන් කරේ නෑ. ඊටසේ කොමාරි රජුරෝ කතා කරගෙන ආදේව, කවුද මේ තැනත්තා, කවුද මේක සැලසුම් කරලා තියෙන්නේ? එතකොට කිව්වා මේ හර්මන් කියන තැනත්තා කියලා. ඕම අතරදී එක දවසක් මේ රජුරෝ ඔහුගේ ලයිබ්‍රරියේ ඔහුගේ පුස්තකාලයට ගිහිල්ලා පොතක් කියවනකොට ඔහුට හමු වුණා මෝදකායි ඔහුගේ ජීවිතය බේරාගත්ත අවස්ථාව. ඊට පස්සේ ඔහු හර්මන්ට කතා කරලා ඇහුවා, මට උදව්වක් කරපු කෙනෙකුට, නැත්නම් මම ප්‍රියනම් වනාප කෙනෙකුට මම මොනවද කරන්න ඕනේ කියලා. එතකොට හර්මන් කිව්වා, ඔබ වහන්සේගේ ඔබතුමාගේ ආශ්‍රය අපිට ඔහුව නැග්ගලා මුළු රටේම ඇවිද්දවන්න, ඔහුට අනික් අයට ගෞරව කරන්න ඉඩ දෙන්න කියලා කිව්වහම රජුරුව මොකද කරේ? හාමන්ගෙන් තියෙන තනතුර අරගෙන මෝදකායිට දුන්නා. මෝදකායිට දීලා මෝදකායි හැමතැනම රට පුරා ගියා. එතකොට හාමන්ට දැන් තවත් තරහා. ආයෙත් අර රාත්‍රියේ කෑමට ආවම තමයි එස්ත විසව කිව්වේ මේ සැලසුම කරලා තියෙන මේ හාමන් කියන මනුස්සයා. එතකොට මොකද රජුරුව කරේ? රජුරන්ට එක කෝප වෙලා අර මෝදකායිව එල්ලන්න සැලසුව එල්ලුම් ගහේම මෝද මේ හාමන්ව එල්ලලා ඔහුගේ මුළු පවුල විනාශ කරලා දාලා ඒ ස්ථානයට මෝදකායි පත් වුණා. මෝදකායි පත් වුණාම මෝදකායි මොකද කරේ? දැන් එතන මේ අටවෙනි පරිච්ඡේදවල දහවෙනි පදයේ දක්වා තමයි මේක තියෙන්නේ. ඒ හාමන් කියන මිනිස්යාගේ මරණයෙන් පස්සේ මේ යුදජාතකයන් විනාශ කරන්න තිබුණු සැලසුම එළිදරව් වුණා. නමුත් ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ පිළිබඳව තමයි මේ පූරීම් කියන මේ මංගල්‍යය හටගත්තේ. විදෝ ජාතිංගගේ ජීවිතය ආරක්ෂා වීම මෝදකයි තුලින් සහ එස්ත විශව තුලින්. ඒ පූරීම් කියන මංගල්‍යය එතැන්දි තමයි ආරම්භ වුණේ. මොකද මේ මුළු ඊශ්‍රායල් හේබ්‍රු ජාතියම සමූහඝාතනය කරන්න ගිය එක එතනින් නවතුණා. ඒකේ සැමරීම තමයි මේ පූරීම් කියන්නේ මංගල්‍යය. හරි, නමුත්
රජු දැන් හාමන්ගේ මරණයෙන් පස්සේ මෝදකාව පත් කරා ඒ ස්ථානයට ඒ දෙවෙනියා හැටියට. එතකොට අර පරණ යම් ලියවිල්ලක් නැත්තන් ගිවසුමක ඒක අවලංගු කරන්න රජුරන්න පුළුවන්කවතු නවත් මෙයා මියගිහයින් පස්සේ ඒ මුද්‍රාව අරගෙන මෝදකා අත දිල රජුරුව නැවත අලුත් ප්‍රකාශයක් දැම්ම. මොකක්ද ඒ ප්‍රකාශය තමයි යුදෙව්වන්ව ආරක්ෂා කරන්නත් කිසි කෙනෙකුට යුදෙව්වන්ට විරුද්ධ වෙන්න බැහැයි කියලා රජුරෝ ආඥාවක් දුන්නා. මේ සතුරන් පරාජය කිරීමේ උත්සවයට තමයි පූරීම් කියනව මංගල්‍යය පටන් ගත්තේ. ඒකේ වැළපීමෙන් ප්‍රීතියට පත් වුණා, නැත්නම් දුකෙන් ප්‍රීතියට පත් වුණා කියන ඒ සංකල්පය තමයි මේ පූරිම් මංගල්‍යයේ තියෙන. ඉතින් ඒක සැමරීමේ දිනයක් බවට පත් වුණා. ඒ පත්වීම තමයි මේ පූරිම් මංගල්‍යය කියන්නේ. ඉතින් මේක තමයි එස්ත පොතේ තියෙන කතන්දරේ පරිච්ඡේද 10ක් තියෙනවා. ඔබ ඒක කියවලා බලන්න, හරිම ලස්සනයි. දැන් මම කලින් කිව්වා වගේ දෙවියන් වහන්සේගේ නම සඳහන් නොවුණත් දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය සහ පාලනය හැම දෙයක්ම දෙවියන් වහන්සේ විසින් සැලසුම් කරලාද බව මෙතන මේකේ සඳහන් වෙනවා. මොකද දෙවියන් වහන්සේගේ හස්තය මේ පිටිපස තිබුණ බව තමයි එතනින් සඳහන් වෙන්නේ. දැන් ඔබට මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මෙතන හෙස්ත පොතේ විස්තරේ. දැන් අපි දකිනවා ඊට පස්සේ තියෙන පොත තමයි ජෝබ්. ජෝබ් කියන පොතත් හරිම අලංකාර පොතක්, හරිම වැදගත් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. දැන් මේ ජෝබ් කියන නමේ මහවැලෙම කියන හීබ්‍රෝ ආයත නන් දම්මා මේ නම් වලට තේරුමක් තියෙනවා. මේ ජෝබ් කියන තේරුමේ නමේ තේරුම තමයි අර ඉංග්‍රීසියෙන් කියන persecutor, නැත්නම් දුක් විඳින්න කියන අර්ථය තමයි ඒක තියෙන්නේ. මේ ජෝබ් පොත බොහෝ විචාර බයිබල් විශාරදයන් කියනවා මෝසස්ගේ ඒ පංච පුස්තක නැත්නම් ඒ නීති රීති දසපනත පනත් එන්න ඉස්සරලා ලියවුණ පොතක් කියලා. පළවෙනිම ලියවුණ පොත මේ පොත කියලා තමයි ගොඩක් අය අදහස් කරන්නේ. මොකද මේකේ නීතිය ගැන සඳහන් වෙලා නැහැ කිසි තැනක. මෝසස්ගේ නීතිය කියන ඒක වචනේ සඳහන් වෙලා නැහැ. අනික දැන් අපි කියන සම්බන්ධතාවයක් තියෙන කියලා පරණ ගිවිසුමත් අලුත් ගිවිසුමත්. දැන් මේ ජෝබ් කියන තැනත්තා මගේ ජීවිතයේ ඉතාමත්ම ඉවසීම් සහගත, කොයි තරම් දුක් කරදර පීඩාවත් ඉවසන්න පුළුවන් තැනැත්තෙක් බවට ප්‍රකාශ වෙලා තියෙනවා. අපි ඒක දකිනවා යාකෝබ් පොතේ අලුත් ගිවිසුමේ 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ පේතෘ යාකෝබ් තුමා ඒක සඳහන් කරනවා. මේකද මේම බලන්න එතන. ඒකලස්සනි පදේ කියන ඉවසුවා වූ අය ආශිර්වාද ලද්දෝය අපි කියමු. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ. ස්වාමීන් වහන්සේගේ තීරණයද නුඹලා දුටුවාය. ස්වාමීන් වහන්සේ බොහෝ අනුකම්පා ඇත්තව දයාමන්ත කෙනෙක්ය. දැන් දැක්කද යෝබ් පොත ගැන සඳහන් කරනවා යාකෝබ්තුමා. යාකෝබ්තුමා කියන අපි ගැන ගත්තා අලුත් කිව්සු මේ සමීක්ෂණය කරදි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෙක්. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඉපදුනාට පස්සේ මරියා සහ යෝසප්, මරියතුමිය සහ යෝසප්ට දරුවන් හිටියා. ඒ පළවෙනි දරුවා තමයි යාකෝබ්. ඉතින් එයා සඳහන් කරන ඔහු සඳහන් කරනවා මේ ජෝබ්ගේ ඉවසීම ගැන. දැන් ජෝබ් පොතේ තියෙන හැඳින්වීමක් දෙනවා. ජෝබ් පොතට ජෝබ් පොතේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ යුක්තිවාදය, නැත්නම් මිනිස්සයාගේ දුක් විඳීම තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඔබත් මමත් විවිධ ප්‍රශ්න කරදර පීඩා මැදින් යනවා.
නමුත්ඒ යනකොට දෙවියන් වහන්සේගේ හස්තය අපි පිටිපස්සේ තියෙනවා. නමු සමහට අපේ ප්‍රශ්නය තියෙන බැරෑරුම්කම නිසා අපිට එක තේරුම් ගන්න අමාරුයි. නමුත් උන්වහන්සේ අපි සමඟ ඉන්නවා. උන්වහන්සේ නපුරු ඉදිරියේ සර්වබරධාරි දෙවියන් වහන්සේගේ රැකවරණය සහ මනුෂ්‍යයාගේ දුක්විඳීම තුළ උන්වහන්සේ මනුෂ්‍ය සමඟ සිටින බවත් නිර්දෝෂ මනුෂ්‍යයකුට දුක්විඳීමට අවස්ථාවක් සැලසෙන්නේ ඇයි කියන එක තමයි මේ යෝ පොතේ තියෙන හැඳින්වීමක් දෙන්න පුළුවන්. දැන් මං කලින් කිව්වාගේ යෝ පොතේ කතෘ සහ දිනය ගැන සඳහන් කරන්න බෑ. කවුරු දන්නේ නැහැ කොයි කාලේ ලියන ලද්දද කියලා. සමහර අය විශ්වාස කරනවා, මොකද දෙවියන් වහන්සේ ඉදිරියේ මම මුලදිම කිව්වා මෝසස්තුමා අනික් හැම ප්‍රපෝත කෙනෙකුට වැඩිය කාලයක් දෙවියන් වහන්සේ සමඟ ගත කර නිසා දෙවියන් වහන්සේ දේවානුභාවයෙන් ඔහුට බොහෝ දැනුම දුන්න එක තමයි පරණගසෙන් පළවෙනි පොත් පහ ඔහු විසින් ලියන ලද්දේ දෙවියන් වහන්සේ දෙන. ඉතින් සමහර අය විශ්වාස කරනවා බයිබල් විචාරකයන් මේ යෝපතත් මෝසස් විසින් ලියන ලද්දේ කියලා. නමුත් එක්සීරවම කවුරුවත් දන්නේ නැහැ ඒක. හරි, මාව වරදොල සඳහන් කරගන්න එපා. මම කියන්නේ නෑ මෝසස් ලිව්වයි කියලා. නම් සමහර අය ඒක විශ්වාස කරනවා. හරි, මොකද දෙවියන් වහන්සේ සමග ගොඩක් කාලයක් ගත කරපු නිසා සමහර දේවල් දැනස උට එළිදරව් කරන්න ඇති කියලා. ඒ වගේම දැන් දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ, ජෝබ්ගේ ජීවිතයේ වගේ කුමක් සිදු කරන්න තීරණය කරත් දෙවියන් වහන්සේගේ සර්ව බලධාරීත්වය උන්වහ තුල අපි උන්වහන්සේට නමස්කාර කර යුතු බව. දැන් යෝබ් පොතේ අපි දකින අපි අදට බලමු 21 වෙනි පදයේ බැලුවාම පළවෙනි පරිච්ඡේදයේ එතන කියනවා 21 වෙනි පරිච්ඡේදයේ එසේම නග්නව හැරි යන්නමි, නග්නව මාගේ මවකුසින් ආවෙමි, එසේම නග්නව හැරි යන්නෙමි. ස්වාමින් වහන්සේ දුන්සේක ස්වාමින් වහන්සේ ගත්තේ. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රසන්ත වේ. මේ සියල්ලෙදි යෝ පව් කළේවත් අක්නාකරීමත් දොස් තැබිවත් නැත. ඔහු දෙවියන් වහන්සේට දොස් කිව්වේ නෑ. ඔහු දෙවියන් වහන්සේට නමස්කාර කරා. ඒක ඉතා වැදගත් දෙයක් මේ මෙතන යෝබ් පොතෙන් අපි ඉගෙන ගන්න. කොයි තරම් පීඩා කරදර මැද ආවත් අපි දකිනවා පිලිප්පි පොතේ කියනවා මේ ප්‍රීතිමත් වෙන්න, සියල්ලදි ස්තුතිදීමෙන් යාඥා කරන්න. මේක එතන තිබුණ දෙයක්. දැන් යෝබ් පොතට හැඳින්වීමක් දෙනවා නම් පළවෙනි සහ දෙවෙනි පරිච්ඡේදයේ ඔහු යෝබ් කියන්නේ ඉතා අවංක ධනවත් මිනිසෙක්. නමුත් ඔහු දැනගෙන හිටියේ නැහැ මේ ස්වර්ගයේ සිද්ධ වෙන කතාව. දැන් මේක ඔබටත් මටත් හරි වැදගත්. ඔබ මම ගැන සාතන් නිතරම දෙවියන් වහන්සේට කේලම් කියනවා. මං එහෙම කිව්වොත් අද අපි තේරෙන භාෂාවෙන් අපිට දොස් පවරනවා. දැන් අපි කොහොමද දන්නේ? දැන් බලන්න මේ අපි යෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ ඉඳලා 6 වෙනි පදයේ ඉඳලා බලුවාම තවද එක් දවසක දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින ආකාර සාතන්ද ඔවුන් අතරේ සිටියේය. දැන් මේක ඉතා වැදගත් දෙයක්. අපි අහන්න පුළුවන් කොහොමද සාතන් දෙවියන් වහන්සේ ඉදිරියට යන්නේ? අද දවසේ පල්ලි වලට සාතන් එන්න පුළුවන්. සාතන් හැමතැනම ඉන්නවා. ඒකයි කියන්නේ පේතෘස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ගොරෝන සිංහයෙක් මෙන්න ඔබම යමෙන් එන්න කවුරු ගිලගන්ද කියලා. ඉතින් එදා දෙවියන් වහන්සේ ඉදිරියේ සාතන් හිටගෙන හිටියා. එවිට දෙවියන් වහන්සේ මොකද කරේ? එවිට ස්වාමින් වහන්සේ නුඹ කොතන සිටියේයි ආයේ දැයි සාතන්ගෙන් ඇසුසේක. සාතන්ද ස්වාමිනි, ස්වාමින් වහන්සේ උතුරින් පොළොවේ ගමන් කොට ඔබම ඇවිදෙමින් ආවිමයි කිව්වේය. දැන් සාතන් පොළොව පුරා ඇවිදිනවා හැම කෙනෙක් ගැනම හොය හොය. එතකොට දෙවියන් වහන්සේ අහනවා 8 වෙනි පදේ, එවිට ස්වාමින් වහන්සේ නුඹ මගේ මෙහෙකරු යෝබ් ගැන කල්පනා කළේද? ඔහු මෙන් දැබලන්න මං හිතනවා ඔබත් මමත් කවුරු හරි රැකියාවකට යනවා නම් චරිත සහතිකයක් ගන්නවා නම් මේක තමයි තියෙන උතුම්ම චරිත සහතිකය. දැන් බලන්න දෙවියන් වහන්සේ යෝබ්ට දෙන චරිත සහතිකය මේ 8 වෙනි පදේ. නුඹ මගේ මෙහෙකරු යෝබ් ගැන කල්පනා කරේද? ඔහු මෙන් නිර්දෝෂ වූ, අවංක වූ, දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ, නපුරෙන් වැළකී සිටිනව මිනිසෙක් පොළොවේ නැතයි කීසේක.
දෙවියන් වහන්සේකෙන් මෙමැනි චරිත සහතියක් ලැබෙන්ඩ ඔහු ඉතාමත්ම යහපත් මනුෂ්‍යයෙක් වෙන්න ඇති. අපි දකින සාවුල් රජතුමා රජකමට පත් කරාම දෙවියන් වහන්සේ කනගාටුන. මම මේවාගේ කෙනෙක් රජකමට පත් කරේ ඇයි කියලා. නමුත් ජෝබ් ගැන උන්වහන්සේම කනගාට ඕනේ නෑ. සතුට මේක තම ඔබගේ මගේ ජීවිතය ඉලක්කය වෙන්න ඕනේ. හැම වෙලේම දෙවියන් වහන්සේ ඉදිරියට සාතන් ගිහිල්ලා ඔබ ඔබ මම ගැන මේ මොකක් හරි දෝෂාරෝපණයක් කරනකොට දෙවියන් වහන්සේට තමා වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ජෝබ්ට දුන්නා වගේ චරිත සහතිකයක් ඔබට මට දෙන්න. එතකට මොකද උනේ කතා අපි ඊළඟ පදයේ කියවමු. සාතන් ස්වාමීන් වහන්සේට උත්තර දෙමින් ඔබ යෝබ් දෙවියන් වහන්සේට භාවයන්නේ නිකමටද? ඔබ වහන්සේ ඔහු වටකර ඔහුගේ ගෙදර වටකරත් ඔහු ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැටබැඳ තිබෙනව නොවේද? ඔබ ඔහුගේ අත්තේ වැඩට ආශිර්වාද කළ සේක ඔහුගේ සම්පත්ත දේශය වර්ධන වේදී. නමුත් ඔබගේ අතුදක කර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මූණ ඉදිරියේ ඔබ අත්හැරෙන ඇතැයි කියවේ. දැන් මේක තමයි සමාවෙන් සාතන් දෙවියන් වහන්සේ ඉදිරියේ කර ප්‍රකාශය. දැනන්සේ කිව්වහම මේ මනුෂ්‍යයා යෝබ් කියන මනුෂ්‍යයා නිර්දෝෂ අවංක දෙවියන් වහන්සේ කෙරේ මේ බය ඇතිව නපුරෙන් වැලිය සිටින මනුෂ්‍යයෙක් කියලා කිව්වහම සාතන් කියන ඔහු ඒක කරන්නේ නිකන් නෙමෙයි. ඔබ වහන්සේ ඔහු ආරක්ෂා කරලා තියෙනවා. ඔහුට ආශිර්වාද කරලා තියෙනවා. ඔහුට සපයනවා. ඒ නිසා තමයි ඔබ වහන්සේගෙන් ආශිර්වාද ලැබෙන නිසා තමයි ඔහු ඔබ වහන්සේට ගරු බය ඇතිව සිටින්නේ. අද අපි වගේනේ අපිට දෙවියන්ගේ ආශිර්වාද කරනකොට අපි ප්‍රශංසා වේවා හැලෙලුයා නමස්කාර වේවා කියගෙන ඉන්නවා. නමුත් පොඩ්ඩක් හරි අපි යාඥාවට පිළිතුරු ප්‍රමාද වුණොත් මොකද? බයිබලයේ කියවන්නේ යාඥා කරන්න එපා, පල්ලියට යන්නේ නැහැ, කෝපකාරීව හැසිරෙනවා. ඒතකොට සාතන් දෙවියන් වහන්සේට චැලෙන්ජ් එකක් දෙනවා. මොකද දෙන චැලෙන්ජ් එක? ඔබගේ අත ඔහුගෙන් ගත්තොත් ඔහු ඔබට ශාප කරයි කියලා. ඊට පස්සේ දෙවෙනි දවසෙත් මේ ඊට පස්සේ ඔහු කියනවා හරි දෙවියන් වහන්සේ කියනවා බලන්න 11 වෙනි පදේ කියනවා එවිට මම මේක කියවන්නේ මේ පොතේ තියෙන සාරාංශය මේක. ඊට පස්සේ අපි පොත දිහා බලමු. මේ 11 වෙනි පදේ කියන ස්වාමීන් වහන්සේ සාතන්ට කතා කොට බලව ඔහුට ඇති සියල්ලට නොබ අත යතතේ. නමුත් ඔහුට විරුද්ධව නම් නොබේ අත දිගු නොකරන්නේ කීසේක. සාතන් ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් පිටත ගොත් එක් දවසක ඔහුගේ පුත්‍රයාණන් දෝරන් තමගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රක පාන බමින් සිටියේදී මෙසේ සිද්ධ විය. දැන් ඊතර කතන්දරේ මේකයි. ජෝප්ට හිටිය පුතු 7 දෙනෙක් සහ 12 තොන්දෙනෙක්. ඉතින් හැම පුතෙක්ගේ මේ ගෙදරක රැට තියෙනවා පොඩි උත්සවයක්. ඉතින් එදා දවසේ ලොකු වැඩිමහල් සහෝදරගේ ගෙදර මේක තියද්දී දෙවනහන්සේ සාතන්ට අවසර දුන්නානේ. කිව්වා ජෝබ්ගේ ජීවිතයට හානි කරන්න එපා, ඕන දෙයක් කරන්න කියලා. එතකොට මොකද කරේ? සාතන් ගිහිල්ලා මේ ඔහුගේ දරුවන් විනාශ කරා. හරි, ඒ පාටි එක වෙලාවේ එතකොට සේවකයෙක් ඇවිල්ලා කියනවා මෙහෙම දරුවන් විනාශ වුණා. ඔව් එක කියද්දි තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබගේ දේපල විනාශ වුණා. තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබගේ ඔහු ඉතා ධනවත් මිනිස්සෙක්. ඉතින් ගොඩාක් එළු බැටළු අන් ඔටු ඕන හිට ඒවා විනාශ වුණා. එහෙම කියනකොට යනකොට ඔහු අන්තිමේට ඒත් යෝබ් ස්ථිරව හිටම නිසා අන්තිමේට සාතන් යෝබ්ගේ ශරීරයට හිස පටන් දෙපතුල දක්වා කුෂ්ඨ රෝගයක් දෙනවා. ඒක මේ කුෂ්ඨ කිව්වට ඒක අර ඉංග්‍රීසියෙන් කියන බොයිල්ස් කියලා, මේකන් අර විසර ගෙඩි කියලා කියන්නේ ගම්වල, ඒ වගේ ලොකු තුවාල. ඒ තුවාල කසන නිසා ඔහු මේ මැටි මහජනයකින් ඒ කෑල්ලක් අරන් තමයි ඔහුගේ අඟ කසා ගත්තේ. ඒක බයිබලේ සඳහන් කරලා තියෙන කේවල බාන හරිම ලස්සනයි. මම මෙහෙම කියන හරිම ලස්සනයි කියලා. මොකද ඒක හරි ඒ තුලදීත්
දැන් ඔහුගේ ධනය නැතුුණා, ඔහුගේ දරුදරියන් නැතුුණා, ඔහුගේ සෞඛ්‍යය මකෝගේ හිතපට දෙබල් දක්කා දැන් ඔහුට මේ කුස්සරෝගය තියෙන. ඔහුට මෙතන කියලා තියෙන ඔහුට හැමවිටම චෝදනා කරන භාරියාව නැරෙන්න හැර ඔහුට තිබෙන සියලු දේ නැතිවෙලා ගියා. හරි, දැන් භාරියාවත් අපි දකිනා දානමිනි පරිච්ඡේදය කියනවා භාරියාව කතා කරද්දි කියනවා භාරියා කියන අයියෝ මට කතා කරන්න බෝගේ කටගඳයි කියලා. නිකන් හිතලා බලන්න ඔබ ආදේ කරන භාරියාව උදේම ඔබට කිව්වොත් ඔය කටගඳයි මට කතා කරන්න එපා කියලා මොනවද දැනෙන්නේ? ඒ වගේ තත්ත්වයකට තමයි ජෝබ් පත් වෙලා හිටියේ. මොකද මේ 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 එතන මේ ඒක කියනවා මං ඔබට පෙන්නන එක කොහෙද කියලා. දහත්වනි පදේ දානමනි පච්චේ දහත්වනි පටගෙන මගේ හුස්ම මගේ භාරියාවට අප්‍රිය, මගේ මෞකස උපන් දරුවන් මට පිළිකු. එක සහෝදර සහෝදරය පවුව පිළිකුල් කර මොකද ඔහුගේ තත්ත්වය නිසා. හරි, නමුත් මේ අවස්ථාවදී එලිය ඩිල් චාට්ෂෝෆ කියන්න වූ යාළුවන් තුන්දනා පැමිණියා. මේ අපි එක දකින තුන්වැනි පරිච්චේදේ මම ගොල නැම කලින් කිවේ පළවෙනි දෙවැනි පරිච්චේදවල. නමුත් මේ තුන්වැනි පරිච්චේදයේ තිස් එක්කනි පද ඉඳලා මේ යාළුවන් තුන්දනා ඇවේ ආවේ යෝබ්බ සැනසීම් සනසන්ද. නමුත් ඔවුන් කතා කරන එක හතරවෙනි පරිච්චේදයේ හතරවෙනි පදය ඉඳලා දාහතරවෙනි විසි දෙවැනි පරිච්චේද දක්වා කිව්වොත් ඔවුන් ඔව සනසනවට වඩා ඕට දෝෂාරෝපණය කරා. ජෝප්ට කිව දේ තමයි ඔබට මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ ඔබගේ ජීවිතයේ බොහෝ පව් තියෙනවා, නැත ඔබ විශාල පාපයක් කරලා ඇති. ඒ නිසා ඔබ මේ පාපයෙන් මිදෙන්න ඕන. තවදුරටත් ජෝප්ට සිද්ධ වුණා දැන් එහෙමනම් මම ධර්මිෂ්ට වෙන්න මොනවද කරන්න ඕනේ කියලා ඔහු දෙවියන් වහන්සේගෙන් අසන්න කැමති වුණා. ඒකත් අපි දකිනවා දහතුන්වැනි පරිච්ඡේදයේ තුන්වැනි පදයේ ඉඳලා දිගටම තියෙනවා. මම මේ එකක් කියන දහවෙනි 19වෙනි පරිච්ඡේදයේ මම 6වෙනි සහ 7වෙනි පදයේ දිහා බලමු අපි. ඒකෙදී ජෝ බහනවා කොහොමද මම ඔබ වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ වෙන්නේ? හරි, මගේ පාපය නිසා මේක මට වෙලා තියෙනවා නම් මම කොහොමද මේ ධර්මිෂ්ඨකමට පැමිණෙන්නේ නැවත කියලා. හරි, අපි 19වෙනි පරිච්ඡේදයේ 6වෙනි සහ 7වෙනි පදයේ ඉඳින් දෙවියන් වහන්සේ මාගේ කාරණා පෙරලා තමන් දැල මා වටකර හෙලා තිබේ බව දැනගනිලා මෙන්න මම අයිතිය ගැන මොරගසන නමුත් මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නමුත් යුක්තව ඉස්සවේ නැත. දැන් ඔහු දෙවියන් වහන්සේ ගහනවා ස්වාමිනි, හරි මේ යාළුවෝ තුන්දෙනා කියනවා මගේ ජීවිතයේ පාපයක් තියෙන නිසා තමයි මේක දැනෙන් මම ආපහු යනවා අර පරණ තැනට ගීල කියනවා. දැන් සාතන් සහ දෙවියන් වහන්සේ අතර තිබුණාම මේ සාකච්ඡාව ජෝබ් දන්නේ නැහැ. හරි, ඒකෙන් තමයි මේ ඒකේ ප්‍රතිඵලයක් ඇටිය තමයි මේ ජෝබ්ට මේ සියල්ල නැති වෙලා දැන් ඔහුගේ ශාරීරිකවත් ඔහු දුක් විඳින්නේ. එතකොට මේ යාළුවා නැවිලා කියනවා ඔබට මේ දේ වෙලා තියෙන මේ පාපය නිසා. ඉතින් දැන් දෙවියන් වහන්සේ කිව්ව මේ වගේ ධර්මිෂ්ඨ මිනිසෙක් නැහැ දෙවියන් වහන්සේට ගරුබී. නමුත් එයා ඔ දැන් ජෝබ්ට මේක ප්‍රශ්නයක්. ජෝබ් අහනවා කොහොමද මම දැන් මගේ පාපය තියෙනවා කොහොමද මම ආපහු ධර්මිෂ්ඨ වෙන්නේ කියලා දෙවියන් වහන්සේගෙන් ඔහු අසන්න කැමති වුණා. ඒක අපි දකිනවා දැන් ඊට පස්සේ දැන් මේ යාළුව තුන්දෙනාගෙන් පස්සේ තවත් එලිහු කියන තරුණ යාළුවෙක් ඉන්නවා. ඔහු ඇවිල්ලා ඇත්තටම ඔහුට කියන්න දෙයක් තිබුණේ නැහැ ජෝබ්ට. මොකද ඔහුගේ අනික් යාළුවා තුන්දෙන හැම කියන්න ඕන හැම දෙයක්ම කියලා ඔහු නොදන ඔහු නොකර වරදවල් තබා ඔහුට කියලා දැන් ඔ මේක තමයි ඔබේ පාපය, පාපය නිසා තමයි මේක වෙලා තියෙන්නේ. දැන් මේක තමයි අද අපිටත් වෙන්නේ. බොහෝ වෙලාවට අපි හිතනවා අපේ පව් නිසා අපිට දේවල් වෙනවා කියලා. ඔව් වෙන්න පුළුවන්. ඒක මම නෑ කියන්නේ නෑ. නමුත් සමහර දේවල්
දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ වෙන්ට ඉඩාරිනවා දෙවියන් වහන්සේගේ සර්ව බලධාරිත්වය අපිට අත්දකින පිණිස. දැම ජෝබ් ගැන සලකලා බැලුවහම ඒක තමයි වෙන්න. ජෝබ් ගැන දෙවියන් වහන්සේ ලස්සනම චරිත සාතිකයක් දෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඉඩ දුන්නා. මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරගෙන නමස්කාර කරන් ඉන්නේ මට නිතරම ආශිර්වාද තියෙනකොට පමණක්ද? බැරි වෙලාවත් ඒ ආශිර්වාද නැවතුණු. මම දෙවියන් වහන්සේට දිගටම නමස්කාර කරාගෙන බයිබලයේ කියවලා යාඥා කරගෙන දේව සභාවට ගිහිල්ලා මගේ දසයෙන් කොට සම්මාදන් දීගෙන මම ඉන්නවද කියන ප්‍රශ්නේ ඔබට මට අද අහන්න පුළුවන්. මේක තමයි ජෝග්ගේ දීවිසි අපි ඉගෙන ගන්න හොඳ පාඩම. ඔබට කොච්චර ප්‍රශ්න කරදර පීඩා ආවත් ඔගේ දරුවන් නැති වුණා, ඔගේ දේපල නැති වුණා, ඔගේ බිරිඳ ඔබට දොස් කියනවා, සහෝදරයන් ඔබ ගණන් ගන්නේ නැහැ, පොඩි ළමයි පාවට විහිළු කරන දානමණි පරිච්ඡේදය කියවන එක ඔක්කොම සඳහන් කරලා තියෙනවා, ඔගේ යාළුවත ඔබට දැන් දොස් කියනවා. ඔව් තෝ මොනවාද කිව්වේ? ස්වාමීන් වහන්සේ දුන්නා, ඔබ වහන්සේ ගත්තා, ඔබ වහන්සේට ස්තුති වේවා. හරිම අලංකාරයි. ඒක ඔබට අද සියල්ලදීම ස්තුති දීමෙන් යාඥා කරන්න. 1 තෙස්සලෝනි 5:17 දෙකන සියල්ලදීම අපිට සියල්ල යහපත එකට සියලු දේ එකට යහපතට ක්‍රියා කරනකොට විතරක් නෙමෙයි අපිට දුක් කරදර පීඩා ලෙඩ රෝගයේදී ඔබ ස්තුති කරන්න. මගේ ජීවිතේ මම දැන් අවුරුදු මේක මං ගැන මේ පම්පෝරෙන් ගහන්න කියන නෙවෙයි, දැන් මේ 47 වෙනි අවුරුද්ද මගේ සේවයේ. නමුත් දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා තමයි මම ඉගෙන ගත්තේ මේ ස්තුති දීමේ බලය. ප්‍රශ්න කරදර මැද මම ඇත්තටම මේ ජෝබ් පොත මම පාඩම් කරන්න ගත්තා. එතකොට තමයි මම ඉගෙන ගත්තේ ස්තුති දීමේ බලය. මම මගේ ප්‍රශ්න කරදර පීඩා වලට මම ස්තුති දෙන්න ගත්තා. දැනන්සේ පුදුම දේවල් මගේ ජීවිතේ කරා. දැනහන්සේ මම එක පොඩි සාක්ෂියක් මෙතන කියන්නම්. මමත් ජෝබ් වගේ දුක් වෙන මිනිහෙක්. මගේ බීමත්කම නිසා පස්සේ මගේ බඩවල් මැරිලා මගේ බඩවල් වල මේ තුවාල ඇවිල්ලා ඒක කැන්සර් එකට හැරෙන්න වගේ තියෙන කාලේ මේ ආරෝග්‍ය ශාලාවෙන් කිව්වා, දොස්තරලු කිව්වා මගේ බඩවැලේ අඩි 14ක් අරන් දාලා අසුචියන්ට බෑගයක් එළියට දාන්න ඕනේ කියලා. එළියෙන් හයි කරන්න ඕනේ කියලා. මෙහෙම ඉන්නකොට මගේ බිරිඳ මගේ දෙවැනි දරුවට ගැබ් ගරන් හිටියේ. ඔක්කොම ඉතින් ඉන්න පල්ලි අය ඇතුළු ඔක්කොම මට යාඥා කරා. යාඥා කරද්දී මගේ මිත්‍ර දේවගතිවරයෙක් සිංගප්පූරුවෙන් ඇවිල්ලා හිටියේ දවස්වල. ඕ කිව්වා ඔයා එන්න සිංගප්පූරුවට, මේ අපි ඔයාව දොස්තර කෙනෙකුට ඒ මං කිව්වා මට ඒව කරන්න සල්ලි නෑ කිව්වම කවුද ඔයාගෙන් සල්ලි ගැන කතා කරේ, මං ඔයාව බලාගන්න. ඔහුගේ වචනයට ඔහු තිබ්බා, ඔහු මට ටිකටයක් කිව්වා මම සිංගප්පූරුවට ගියාම ග්ලෙන් ඊගල් කියනාවේ ප්‍රසිද්ධ ආරෝග්‍ය ශාලාවේ මාව දාලා එතන ඒ වෛද්‍යවරයාත් ඒ හැදිලිවන්තයෙක් ඒ ශෛල වෛද්‍යවරයා ඔහු මං තියාන සුමානයක් විතර මගේ හැම මේ ටෙස්ට් එකක්ම විභාගයක්ම කරලා පරීක්ෂණයක් කරලා අන්තිමට ඔහු මට දුන්න ලියුමක් හාස්කමක් මග ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ විසින් ඉෂ්ට කරන ලදි කියලා. දැන් ලංකාවේ කිව්වා මගේ බඩවල් අයින් කරන්න ඕනේ ඔක්කොම. එහෙ ගියාම සම්පූර්ණ සියල්ල තුවේ කළා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එතනදී තමයි මම ඉගෙන ගත්තේ ස්තුති දීමේ ප්‍රශංසා බලය. සියල්ල දිව ස්තුති කරන්න. එදා ඉඳලා ලද්දවැටේක මම දෙවියන් වහන්සේට මට ප්‍රශ්න එනවා, කරදර එනවා. නමුත් මම කියන ස්වාමිනේ මගේ මේ ගැඹුරෙන් මේ ස්තුති එන්නේ නැහැ. දැන් තොල් වලින් විතරයි. වහන්සේගේ වචනේ කියලා තියෙන ස්තුති කරන්න කියලා මම වහන්සේ ස්තුති 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 කියනවා. එහෙම කරාගෙන යනකොට මගේ හදවත ගැඹුරෙන් ස්තුති එනවා. ඒතෙදී දෙවියන්ට සියල්ල වෙනස් කරනවා. හරිම අලංකාරයි මේ ස්තුති දීමේ බලය. සාතන් අපෙන් අහන්නේ මේ වගේ ප්‍රශ්නයක් තියදී කොහොමද ඔයා ස්තුති කරන්නේ? අපිට සාතන්ව පරාජය කරන්න පුළුවන් එක දෙයක් තමයි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා දීම. ප්‍රශ්නේ තියෙනවා. අපි ප්‍රශ්නේ නැහැ කියලා අර සතා ගැන කස්වටුවද කියලා ඔළුව හංග ගන්න නෑ වැලි ගොඩේ. නෑ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ මැදදී දෙවියන් වහන්සේට අපි ස්තුති කරනවා. ඒක තමයි ජෝබ් පොතේ තියෙන කතන්දර අපි ඉගෙන ගන්න. දැන් මේ එලියු කියන එකනත් ඇවිල්ලා එයාට කියන්න දෙයක් තිබුණා. මොකද ඌට ඉස්සලා ආපු යාළුවෝ 4-3 දෙනා ඒවා කියලා තිබුණා. ඕක කිව්ව නෑ ජෝබ්ට. ඌත් කිව්වේ දෙවියන් වහන්සේට යටත් වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේට ඔබගේ දික් විඳීමෙන්
හේතුව මොකක්ද කියලා දැනගන දෙවන් වහන්සේ දිරිය පසු තැවලි වෙන්න කිවා. ඔවුත් කිව එච්චරයි. ඒක තියෙන තිස් අරික් මිතුරන් තුන්දන අප කතාව තියන තුන්වැනි පරිචේදයඉදල තිස් එක්වැනි පරිච්චේද දක්වා තිර තිස් දෙවැනි පරිචේදල ති සත්වනි පදියතක්වා මේ තුන්වැනි හත්වැනි යාලුවා එලිහුගේ කතාව තියෙනවා. ඊට පස්සේ තිස් අටවැනි පරිච්චේදී හතලෙස් එක්වැනි පදය දක්වා දෙවියන් වහන්සේ කතා කරනවා මේ ජෝප්ට. මොකද ජෝවය දෝප්ට දැන් ගොඩාක් ප්‍රශ්න තිබුණා. මොකද මේ ප්‍රශ්නේදී දැන් ඔහුට ඕන වුණා දෙවියන් වහන්සේගේ පිළිතුරක්. මොකද දෙවියන් වහන්සේ දැන් ජෝබ්ගෙන් අහනවා මේ සියල්ල මවල තියෙන මව. බලන්න 38 වෙනි පරිච්ඡේදයේ අපි 38 වෙනි පරිච්ඡේදයේ 75 වෙනි ජෝබ් 38 හතලිස් එක්වැනි පද කපුටාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන් වහන්සේට කෑගතන විට ඌට ගොදුරු සපයන්නේ කවුද? තැන් දෙවියන් වහන්සේ විධ ප්‍රශ්න අහනවා මේ 38 වෙනි පරිච්ඡේදය ජෝබ්ගේ. ජෝබ්ට අහන ජෝබ් ඔබ දන්නාද මේවට පිළිතුරු තියෙන්නේ කොහෙද කියලා. මොකද ජෝබ් හිටිය ඔක්කොම දැනගෙන හිටියයි කියලා. නමුත් නෑ මෙතනදී ඌට දැන් තේරෙනවා ඌට මේ ඔහු දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා කියලා. ඉතින් මෙතනදී දෙවියන් වහන්සේ දැන් කතා කරලා එතකොට ජෝබ් මොකද උනේ? දැන් බලන්න මේ හතර පහ බලන්න 38 අතර නිසා පස්වෙනි පාදේ මෙතන කියන මා පොළොව පිටුන කස නුඹ කොතනද සිටියේ නුඹ දන්නේ නම් කියපන්න. ඒකේ මින්ම නියමයේ කෙරේ කවුද කියලා ඔබ දන්නවද? නොහොත් ඊ පිට ලනු ඇද්දේ කවුද? අතිරම් දමිය කවුද? පහන් තාරකා එක්ව ගීකාර දෙවියනාද මේ දැන් දෙවනාස කියන මැවිල්ල ගැන. මෙතන දෙවනාස ආන ජෝකින් ඔබ හිටියාද ඒ කාලේ? නෑ එහෙනම් ඔබ කොහොමද මේ ප්‍රශ්න අහන්නේ මගෙන් කියලා. එතකොට ජෝබ් නිකන් අර අපි කියන සිංහල භාෂෙන් ගල් ගැහුණා වගේ. ජෝබ් දැන් ගල් ගැහුණා. ජෝබ් හිතුවා ඕවාරි ධර්මිස්සාර මේ කියලා හිතාගෙන ඉඳලා දැන් මෙතනදී දෙවියන් වහන්සේ මේ ප්‍රශ්න අහද්දී දෙවියන් වහන්සේගේ අධිකාරීත්වය අධිකාරීත්වයේ බලය ගැන දෙවියන්සේ කතා කරද්දී ජෝබ්ට ලෝකේ පාලනය කරන්න බෑ ඒ පිණිස දෙවියන් වහන්සේ ඌට අභියෝගයක් කරා. දැන් ඔබ දන්නවද මේ උත්තර? ජෝබ් නිස්සබ්ද වුණා. අවසානයේදී මොකද වුනේ? දෙවියන් වහන්සේගේ මහත් ගැඹුරු ක්‍රියාවන් දැකලා 42 වෙනි පරිච්ඡේදයේ ජෝබ්ගේ පළවෙනි දෙවෙනි පදයේ අපි දකිනවා එතන එනකන් ඔබ කිව්වොත් ඔබ මේ දෙවියන් වහන්සේ සහ ජෝබ් අතර සාකච්ඡාව අපි දකිනවා. අතරේ දෙපස එවිට ජෝබ් උත්තර ජෝස්වාමීන් වහන්සේට උත්තර දෙමින් කියනවා ඔබ වහන්සේ සියල්ල පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වළක්වන්න බැරි බවත් දනිමි. දැන් ජෝබ් කියන ස්වාමිනී ඔබ වහන්සේ පමණයි සියල්ල දන්නේ. ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේත් එක්ක කාටද අර ඉංග්‍රීසියෙන් කියන ආගිය කරන්න පුළන්නේ මේ සංවාදයකට එන්න පුළුවන්. ඔබ වහන්සේ සියල්ල දන්නා කියලා ජෝබ් පසුතැවිලුණා. එතකොට දැන් දෙවියන් වහන්සේ ජෝබ්ට කිව්වා අර ජෝබ්ගේ යාළුව තුන්දෙනා වෙනුවෙන් යාඥාවක් කරන්න කියලා. නැත්නම් ඔවුන්ට දෙවියන් වහන්සේගේ උදාසීනයි. ඉතින් ජෝබ් මොකද කරේ? ඒ යාළුව හතර දෙනා වෙනුවෙන් යාඥා කරාම දෙවියන් වහන්සේ ඔවුන්ට සමාව දුන්නා. ඒ සමාව දෙන අතර අපි අවසානයේ දකින්නේ මොනවද? ජෝබ්ගේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ දෙගුණ කරලා ආපහු දුන්නා. ආපහු දරුවන් දුන්නා, දේපොළ දුන්නා, උඩ භාර්යාව ඇරෙන හැම දෙයක්ම උඩ අහිමුණ හැම දෙයක්ම දෙගුණයක් කර උට දුන්නා. දැන් මේක තමයි ජෝබ්ගේ කතන්දරේ පොතේ තියෙන්නේ. මම හිතනවා මගේ කාලය අවසන්යි. අපි මෙතනින් නවත්තුමු. අපි හදිසිය නැතුව බලමු. අපි අද එස්ත පොත සහ
ජෝබ් පොත බැලුවා. ඔබ කියව මේ කාලය තුළදී ඔබ මේ පොත් කියවලා තව ඔබ ගැන දැනගන්න. එතකොට මේ කියන දේවල් මේ පයිබලේ තියෙන බව ඔබ දන්නවා. හරි, ඔබට ඉතාමත්ම ආසාවක් ඇතිවී මේ සමීක්ෂණය කරද්දී පයිබලය ගැන ඉගෙන ගන්න. හොඳයි, අපි ආඥා කරමු. තායවන්ත පෙම්බර දෙවි පියාණනී, ඔබ වහන්සේගේ වචනය ගැන ස්තුතිවන්ත වෙනවා. එස්තක ජීවිතයේ එස්ත බිසවගේ ජීවිතයේත්, ජෝබ් තුමාගේ ජීවිතය තුළනුත් ඔබ වහන්සේගේ අපේ ජීවිතයට දැන් අපි මේ ජීවත් වෙන කාලයේදී ඔබ වහන්සේගේ සර්ව බලධාරීත්වය සා සාතන්ට ඉහලින් ඔබ වහන්සේ සියල්ල පාලනය කර බව දැනගෙන ඔබ වහන්සේට ස්තුති දීමේ හදවතක් ඇතුව ජීවත් වෙන්න ඔබ වහන්සේ අද අපිට උපකාර කර මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අම ජැකිට ස්තුතිවන්ත වෙනවා අද දවසේ උපකාර කරන නිසා. ඔබ සියලු දෙනාට මේ ආශිර්වාදයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. යේසු පිහිටයි. දෙවැනි ගමන ඔබ ජේසුනින්නේ රජසුල ඔබ වන්නයි, පෙරමග සමීදුනි බලා සිටින්නේ ජීවය පුද දෙන්නයි. දෙවැනි ගමන ඔබ ජේසුනින්නේ රජසුන ඔබ වන්නයි, පෙරමග සමීදුනි බලා සිටින්නේ ජීවය පුද දෙන්නයි. උපදෙසුදම් කනදෝතමාරගෙන ඔබ පායුගදොබලා මගේ ආත්මය දුවිල්ලන්සේ ඔබ දෙපතුල සිපනා. ඔබ පාමනලට අසුනක් වීමා අද පුද කරන් නෙමි, ඔබ සැරි සරණා භූමිය මාකෙස් වැටියෙන් කිසින් නෙමි. දෙවැනි ගමන ඔබ ජේසුනින්නේ රජසුන ඔබ වන්නයි, පෙරමග සමීදුනි බලා සිටින්නේ ජීවය පුද දෙන්නයි. දක්නට දෙයක් නැත, කෙබඳු වූ දිනයක කෙබඳු වූ පෙදෙසක ඔබ නැත කැටේවිදෝ. ඔබ දරු කැල
කැඳවාගෙන යන්නට ජේසුනියනවාදු දෙවැනි ගමන ඔබ ජේසුනියන්නේ රජසුන ඔබ වන්නයි පෙරවග සවිදුනි බලා සිටින්නේ ජීවය පුද දෙන්නයි දෙවැනි ගමන ඔබ ජේසුනියන්නේ